ප්ලාන්ට්ස් ලංකා පේදුරුහෙවා නැවතත් ඔබව සාදරෙන් පිළිගන්නවා. මම අද කියන්නේ මට මේ සත්තු සමග ජීවිතේ වෙච්ච කරුණු කීපයක්. කවුරුත් මං හිතන්නේ අහන්න ආසවි. මම ඉස්සෙල්ලාම කලින් මගේ ගෙදර කුරුළු ජෝඩුවක් හිටියා. කොණ්ඩ කුරුළු ජෝඩුවක්. ඉතින් මේ කොණ්ඩ කුරුළු ජෝඩුව හරීම ආසාවෙන් මගේ ලයිට් ෆිටින් එකේ පැටව් දැම්මා. මමත් ඒ දවස්වල හිතනවා අනේ මටත් කුරුල්ලෙක් වෙලා වෙන රටකට පියාම් බන්න ඇත්තම් කියලා. වෙන රටකට ගිහිල්ලා එන්න ඇත්නම් කියලා. ඇත්තටම ඉතාලියේ කට්ටියක් ඇවිල්ලා මගින් කැක්ටස් කන්ටේනර් මාසෙට තුන ගානේ මාස හයක් එක දිගට මිල්ලුවා. මේ කොරෝනා ප්‍රශ්න හන්දම් මට ඒක දෙන්න බැරි වුණා. දැනට ඒගොල්ලන් බිස්නස් නවත්තලකවා තියෙන්නේ. මට මේ කුරුල්ලෙක් වෙලා ඒ පැත්තට යන්න ආසාවක් ඇති වුණා කිව්වේ. ඇත්තටම මැයි 9 වර්ල්ඩ්ස් මයිග්‍රේටරි බර්ඩ් ඩේ කියලා දන්නවද? කවුද දන්නේ? ඇත්තට මං එදා හිටියා වීඩියෝ එකක් කරන්න. නමුත් මේ ලොක්ඩවුන් ප්‍රශ්න ආරම්භය හන්දා මට එදා බැරි වුණා. මේ එන කුරුල්ලෝ ඇවිල්ලා මගේ ලයිට් ෆිටින් එකේ කාල් එකට වහනවා, පැටව් දානවා, හැම තැනම පියාඹනවා පැටව්. රෑට මං වැඩ කරනකොට කම්පියුටර් එකේ මගේ කරේ දෙපැත් ඇවිල්ලා පැටව් වහලා. ඉතින් හරි ආසයි මං කිසි සද්දයක් කරන්නේ නැහැ, ඒ දෙන්න කරේ තියාගෙන වැඩ කරනවා. ඒගොල්ලන් කරන්න අර කම්පියුටර් එකේ තියෙන ලයිට් මේ වෙන දිහා සැරින් සැරේ බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වුණාට මට හරි බයයි, රෑට ඇවිල්ලා මීයක් හරි කාලා ගියොත් කියලා. කොහෙන් හරි මං කරන්නේ අර පැටව් හුස්ම ගන්න පුළුවන් එන විදියට ටිෂ්‍යූ පේපර්ස් වල ඔතලා ලයිට් ෆිටින් එක ඇතුළෙන්ම තියනවා. ආයේ උදේට එළියට දානවා. සුමාන දෙකක් විතර ගියාම කාක්කෝ ලේන්නු නැති වෙනකන් ඉඳලා පරිසරයට මුදා හරිනවා. මම ඉන්න පළාත දැන් වෙනස්. කොණ්ඩ කුරුල්ලෝ ආවේ නැහැ. නම් රාජගිරියේ කුරුල්ලෝ දෙන්නේ මම මල්වලට වතුර දානකොට මං උඩින් වතුර දානවා. වැස්ස කියලා හිතලාද මන් දන්නේ. උන් ඇවිල්ලා නානවා. මට ලස්සන ආසාව ඉවසන්න බැරුව මං හැමෝටම කතා කරලා පෙන්නුවා. බලන්නකෝ මේ චූටි ගේකුරුළු පැටවුවා ගැක් ඇවිල්ලා මං වතුර අල්ලනකොට නා නැහැටි කියලා. කොහොම කොහොම හරි ඒ කුරුල්ලෝ ඒ කුරුළු පවුල මාත් එක්ක යාළු වුණා. ඇත්තට මම දැනගෙන හිටියේ නෑ පැටව් දාලා කියලා. මම මේ මල් සැරසිල්ල වෙනස් කරා මෙන්න පැටව් බිම වැටෙන 4 දෙනෙක්ම. මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ. ඒ වෙලේ අම්මත් නැහැ තාත්තත් නැහැ. කුරුළු පැටව් බඩගින්නේ තියන්නත් බෑ. මන් දන්නේ නෑ ඇත්තටම දවසක්වත් ගියාද කියලා මේක මේ ඇතුළේ මේ විදියට ඉන්න. ගත්ත කුරුළු පැටවුන්ට අතේ තියාගෙන එකාට එකාට වතුර පෙව්වා. මට පැය ගණන් ගියා. ඊට පස්සේ මං හිතා මං කොහෙන්ද පණුව සොයන්නේ කොළඹ. මං හාරන්න ගියොත් පොළොව මිනිස්සු බලයි මොකද කියලා. මං කර දේ පර ඕන එකක් කියලා කිරි නොබිව්වට කමන්නේ, චීරපයි නොවුනාට කමන්නේ, කිරි එකක් හදලා පෙව්වා. අනේ අතේ ඉඳන් බීලා දඟලපු දැඟලිල්ල පුදුමාකාර ආසාවෙන් ඔක්කොම අත්තටු කන්න ගත්තා අතේ. මං දන්නේ මං ඒව ඔක්කොම වීඩියෝ කරා. කොහොම හරි මගේ එකෙන් මැකිලා ගිහිල්ලා මං යවපු අයගෙනුත් ඉල්ලුවා ඒගොල්ලොන්ගෙනුත් මැකිලා ගිහිල්ලා කිව්වා. මොකද මේ සිද්ධිය වුණේ අප්‍රේල් 9. මට දැන් කරන්න දෙයක් නැහැ, ඒ ෆොටෝ නෑ. නමුත් කුරුළු පැටවුන්ට කන්න දීලා ටිෂ්‍යූ එකක දාලා නිදි කරපු ෆොටෝ එකක් විතරක් තිබුණා. මං ඒක දෙන්න. දැන් බලන්න මේ කුරුළු පැටවුන්ට මම මෙහෙම කරාම කිලෝමීටර් 4 ඈත ගෙවාගෙන මේ කුරුළු අම්මයි තාත්තයි ආවනේ. මං සොයාගෙනද පැටව් සොයාගෙනද මන් දන්නේ. කලින් නම් ආවේ පැටව් සොයාගෙන වෙන්න පුළුවන්. මං කොහොම හරි පැටව් ටික ලොකු කරලා දුන්නා. ඊට පස්සේ ඒගොල්ලන් ගියා. නමුත් දැන් පෙරේදා ඉඳලා මට මතක් වෙන්න ගත්තේ මේ කුරුල්ල දෙන්න ආපහු ඇවිල්ලා. මොකද ඒ කුරුල්ල දෙන්න කොච්චර යාළුද කියනවා නම් මං කුරුල්ල දෙන්නව අල්ලලා අපේ මල්ලිට දුන්නා. මෙන්න අරගෙන යන්න මේ කුරුල්ල දෙන්න ඕන නම් සලකන්න කැමති නම් කියලා
නෑ යකෝ එපා පව් කියලා අතාරින්න කියලා මං අතෑරියා. නමුත් කුරුල්ල දෙන්න මාව සොයාගෙන එනවා. දැන් පැටවු නම් ආවේ නැහැ. මං දන්නවා මේ එන්නේ නම් ලොකු කුරුල්ල දෙන්න කියලා. මං කර දෙයි උදේ පාන්දර මෙතන කූඩුවක් හදලා උදේ පාන්දර ඉඳලා බලන් හිටියා. ඔන්න ආවොන ඔන්න ආවා. ඔය දැනුත් ඇහෙනු සද්ද ඇහෙනවා නම් ඒ කුරුල්ල දෙන්නයි. ඒගේ කුරුල්ල දෙන්න සද්ද ඇහෙන්නේ. ළඟට ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා අවුව තපිනවා. මම මේ ඔක්කොම වීඩියෝ කරේ ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් ඇත්තටම බලන්න කුරුල්ලෝ වුණා. ඇයි මාවම සොයාගෙන ආවේ මෙච්චරක් දුර? උන් මේ හරි හිටියේ නැහැ හැමදාම දැක්කේ රාජගිරි. නැත්නම් හතරමාරක් විතර ගිවාගෙන මං සොයාගෙන ඇවිල්ලා. මගේ නෑ යොද දන්නේ. ඒකයි මටත් ආසයි කියන්නේ. කුරුල්ලෙක් වගේ කිරිල්ලියක් වගේ පියාඹල යන්න. ඒ කුරුල්ලො ගැන ඒත් හොගේ දසන හොඳට පායන කාලේ හරක් යන අපාරේ කන්න දෙයක් නැහැ. මගේ ළඟ එදා කොස්ගිරි දෙකක් විතර සුද්ධ කරපුවා තිබුණා. වරකක් තිබුණා. මට මේක දෙන්න ඕනේ පාරේ දාලා ඔය හැමතැනම පාරේ ඇතිල්ලුවොත් මට අන්තිමට දඩ ගහයි දන්නෙත් නෑ. මං කුණු දාලා කියලානේ හිතන්නේ. මම පස්සේ අල්ලපු ගෙදරට කිව්වා මේ බලන්න මගේ ළඟ මෙහෙම තියෙන මට දෙන්න විදියක් නැහැ හරි කනගාටුයි කියලා. ඒගොල්ලෝ මොකක් හරි මිසිස් කුරේ අපි ඒක බලා ගන්න. ඔයා ගෙනල්ලා දාන්නකෝ. මං අර හරකට වර වැල වරක කොම ටික දැම්මා. පුදුමාකාර ලස්සන්ට කෑවා. කෑවට පස්සේ ගිනි ආවේ මං කව වතුර ඕනේ නැති කියලා. මං මල්වලට දාන වතුර ටිකක් දැම්මා උඩින් බෑග් එකකට අල්ලලා. ඒක බිව්වා. පස්සේ මට හිතුණා මේ වතුරට පුදුමාකාර ආසාවෙන් ඉන්නේ කියලා. නෑ වුණා. හරක් නෑ වුණා. මම මගේ වතුර බිලගේ වගේ හරක් නෑ වුණා. පාරේ වාඩි වෙලා නෑ. කවුරුත් මට මුකුත් කිව්වේ නෑ ඒ වගේ වැඩ කරනවා කියලා දන්න හන්දා. මොකද අර නපුරුම බල්ලෙකුත් සැර හැමෝම පෙරල ගන්න මම වතුර දීලා යාළු කරගත්තා. මං ගිය ගමන් ළඟට ඇවිල්ලා ලෙව කනවා. පුදුමාකාර ආදරයක්. මන් දන්නේ මේ සත්තු මට මේ තරම් කැමති ඇයි කියන එක. ඒකක් මට කලින් දෙයක් කලින් සැරේක කරපු එකකු දැන් ඕක කියනකොට එක දිගට මතක් වෙනවා. දවසක් මහා වැස්සේ බේරුවල හරි පූස් පැටියක් පාරේ තිබෙනවා. කොහොම බලාගෙන ඉන්න දෙයන්නේ හොඳටම වහිනවා. මං කිව්වා ඩ්‍රයිවර්ට කැබ් එක නවත්තලා මට අර පූස් පැටියව අරගෙන දෙන්න කියලා. ඇයි මැඩම් මන් තෙමෙන්නේ නැද්ද? මනුස්සයෙක් ගැන ඊට වඩා හිතුවනම් හොඳයිනේ. දැන් මම ලෙඩ වුණොත් මොකද වෙන්නේ? මම කෝ අයිසිය හොඳ වැඩක් කරාම හොඳ වැඩක් මිසක් නරකක් වෙන්නේ නැහැ. ඔය පූස අර ගන්නකෝ. මං කවත්ත මලි පැකට් එකක් අරගෙන. ටෙම්බ්‍රි සාව නම් මට කියන්නකෝ මම බේත් ගන්න සල්ලි දෙන්න. මේක අහගෙන ඉන්නවනම් බොරැල්ලේ නන්දන ඩ්‍රයිවර්. ඩ්‍රයිවර් මුකුත් නැහැ hina වෙලා ගිහිල්ලා. බල්ලා අරගෙන ඇවිල්ලා මට දුන්න බල්ලව. මේ එදා මට ෂිප්මන්ට් එකක් තිබුණා හැන්දෑවේ. ඒව අපිරිසිදු වෙන්න බෑ. බල්ලව ගියේ ඇතුලේ දාගන්න බෑ. අදිසිව ජරා කරොත් පුතා කෑ ගහන්න ගනීවි. ගඳක ගහනවට කැමති නෑ. යාට ලස්සන්ට ගී පිරිසිදු තියෙන්න ඕනේ. මං කර දේ ගරාජ් එකේ පෙට්ටියක දාලා තියලා ෂිප්මන්ට් එක ඉවරනහම ෂිප්මන්ට් එකේදී සතෙක් එහෙම එනට බලන්න අර ඇලෙන මේ එකක් කොනක තියුණ පොඩි ගුලක් වගේ තියෙනවා ගරාජ් එකේ. එතනින් එන්න බැරි වෙන්න. ඊට පස්සේ ඒක ඉවරනහම මම බලල් පැටියව දැම්මා. අනේ මං උදේට ගිහිල්ලා කන්න දෙන්න බලනකොට කිරි එකකුත් හදාගෙන මේක ඇලිලා ගිහිල්ලා අරකේ කාට කියන්නද? ඇලිලා කියන්නේ මාර විදියට අලෝගෙන දඟලන්න දඟලන්න තව ඇලිලා ගත්ත ගලෝගෙන අදින්නත් බයයි බේර ගන්නත් ඕන්නේ. භූමි තෙල් ටිකක් දැම්ම එච්චර ගියේ නැහැ. මං ඩීසල් ටිකක් දාලා ඉලුවාම මෙන්න පොඩ පොඩ යන්න ගත්තා. ඒ තුගේ තෙල් ගතිය පවුනේ ඌ කොහොමද මං අතාරින්නේ එහෙම. මම පස්සේ කර දේ උණු වතුර ටිකක් අරගෙන ඇල් මැරෙනකන් ඉඳලා පොඩ 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 අර මයිල්ල දාලා මයිලෙන් මයිලම වෙන්නේ නැති මම දන්නේ මගේ කවුරුවක්ද කියලා හොඳට නාවලා සුද්ධ කළා. රෙදි කෑල්ලකින් පීදලා ඌසව තිව්වගේ ඇතුලේ. පුතත් හරි ආසයි ෆොටෝ තියෙනවා මල් ළඟ. පුතා ඌසව හුරුතල් කර කර හිටියා. නමුත් කවුද මං කියන්නේ කවුද කියලා අහලා පහලා මිනිස්සේ ඌ සම්මාදල වෙන්නේ නැති කවදාවත් දැක්කේ නැහැ. මොකද අපේ පුතා පූස් 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 කියලා කෑ ගහනකොට ඒක ඒගොල්ලන්ට කරදරයක් වෙන්නේ නැති. මොකද හිටපු ගමන් උඩින් ඒගොල්ලන්ගේ වහලටත් යනවා. එක එක මිනිස්සු හිතන්නේ එක එක විදියට. අපි පූස බේරගත් අච්චර දඟල්ලා
පැය හතරහමාරක් විතර ඌවනාවල කරලා. ඒත් මට ඒ පූසාව තියාගන්න විදියක් නැති වුණා. ඔය වගේ දේවල් බැලුවාම මේ දැන් ලංකාවේ වෙන දේවල් මට දරන්න බෑ. කොරෝනා කියලා මැරෙනවා, පාරි මැරෙනවා, වයස අඩු අය මැරෙනවා, වයසක අය මැරෙනවා, දෙයියනේ ඊට පස්සේ නාය යනවා. කොරෝනා කට්ටියට ඒකක් හරි බිල හොස්පිටල් එක කොහේ හරි වැටලා හිටියක් මේ නාය යනකොට, පස්කන්දු කඩන් වැටෙනකොට, යට වෙනකොට, ගංගා ගලාගෙන යනකොට මේ දරන්න පුළුවන්ද මේවා? අර දෙම්බට කොට කුණු කන්දත් මට මතක් වෙනවා. දෙයියනේ මොනවක් මට තේරෙන්නේ නැහැ මොකද කරන්න. මං හිතුවා හිතුවා මොනවද මේකට කරන්නේ කියන එක. ඔයිට කලින් කතාවක් ඒ අතර මතක් වුණා, පූසගේ කතන්දරේ කියනකොට අපි හිතුවේ පූසගෙන ඒ විදිහට, ඒගොල්ලන් හිතියේ කරදරයක් හැටියට. කරදරයක් කියන්නේ ඌ නිකන් උඩින් වහලෙන් ගිහිල්ලා එක පාරක් ඇවිල්ලා තිබුණා එච්චර. අපි පූස පූස කියලා කෑගේ හෝ විතරයි ඌව ගෙන්න ගන්න. දවසක් ওই විදිහට යනකොට මම මල්ලත්තකට යනකොට වයසක ජෝඩුවක් හිටියා හොඳට වාඩි වෙලා. මං කනේ හරි සැපනේ ඔගලන්ට. මාත් හරි ආසයි මෙහෙම ඉන්න බලන්න කියනට. උදේ ඉඳන් වැඩ කියන්නේ මේ මල් වගේක් අඩු වෙලා රට යවන්න කන්ටේන එක පුරව ගන්නත් ඕනේ. මම මේ ලංකාවෙන් වගේ ඇවිදගෙන යනවා. ඕගොල්ලන් ළඟ තියෙන ටික තෝරලා තියෙන මට මතකයි. මට ජපන් අරලිය පැල 3000ක් ඕනේ. ඒගොල්ලන් ළඟ 300 ගානක් තිබුණා. ඕක තෝරලා තියන මං හවස එන්නම් කියලා වරක පොළ පැත්තේ. දෙයියනේ මං ඊට පස්සේ හවස එනකොට ඒ දෙන්න අර විදියටම ඉන්නේ. මං කො ඒකනේ මං කිව්වේ ඕගොල්ලන් කොයිතරම් වාසනාවන්තද කියලා. ඒ මම හිතපු විදිය. නමුත් ඒගොල්ලන් හිතපු විදිය අනේ දිවියේ ඔයා තරම් වාසනාවන්ත නැව, බලන්නකො කොයි තරම් වාසනාවන්තද කියලා. අපි මෙතන එනකොටත් ඔයා ගියා සොයන්න පිරිවරත් එක්ක. දැනුත් යනවා කොයි තරම් සතුටෙන්ද ඔයා මල් අරගෙන හම්බ වුණා කියාගෙන ඉන්නේ. අපි මෙතනට විලා දුක් බිඳ බිඳ එක තැන බලන් ඉන්නවා. අපි මේ දවස ගෙවා ගන්නේ කොහොමද කියලා. ඔයා තරම් වාසනාවන්ත කෙනෙක් මං දැකලා නැහැ කියලා. ඔබත් මං ඊට ඉස්සරින් සුමානේ නෙදලන් ගිහිල්ලා මං ඒ කතන්දරේ කිව්වා එපාර. මම මෙහි හිටත් නෙවෙයි රටත් යනවා හිටපු ගම. මම නෙදලන් ගිහිල්ලා ඊට පස්සේ මාසයක් විතර ඉඳලා එන ගමන් ඩුබායි බැහැලා එක්සිබිෂන් එකකට. ඒක අප්‍රේල්වල. ඒක ටික දවසක් ඉඳලා ඊට පස්සේ මාලදිවයින ගිහිල්ලා මාලදිවයිනේ මට යාළුව දෙන්නෙකුත් හම්බුණා. හරිම හොඳයි. පොඩි ළමයි දෙන්නෙක් එක්ක මම හොටෙල් සෙන්ට්‍රල් එකේ ඒගොල්ලන් ඉන්නවා දැකලා කතා කරලා සෙල්ලම් කරා. ඒ පොඩි ළමයෙකුට මං අර ආප්ප පොතක් කොළුවේ තියලා ආප්ප ආප්ප කියලා පුංචි කාලේ අපේ පුංචි ළමයි ආස දේවල් කරා ලොබි එකේ. ඉතින් ඇත්තට මේගොල්ලන්ටත් ආසයි තියලා මට ඉන්වයිට් කරා ඒගොල්ලන් ගෙදරට. මං ගියා තට්ටු 16 බිල්ඩින් එකක් ඒගොල්ලන්ට තියෙනවා. අදත් මට ඒගොල්ලොගේ ගෙදර එන්නකො කවදාවත් හොටෙල් වල නවතින්න එපා කිව්වා. ඉතින් ඒ දැර කුරුල්ල වගේම වෙන රටවල කට්ටියත් මට හිතාගන්න බෑ. නෙදර්ලන්ඩ්වලදී පොඩි ප්‍රශ්නයක් වුණා මට. ප්‍රශ්නයක් වුණේ මෙහෙමයි. මං එක්සිබිෂන් එකකට ගිහිල්ලා ටක් ගාලා මේ මං ඇහුවා මේ මගේ අතේ තිබුණු පාර්සල් දෙකම එක පාට කොල්ලෝ දෙන්නෙක් ඇවිල්ලා පිරිමි ළමයි දෙන්නෙක් අවුරුදු 15 විතර උස්සගෙන දීවා. මං හිතුවා ඉතින් මට ඒක හම්බු ඉවරයි තමයි. මොකද 14,000ක් විතර පොතුත් තරම් තිබුණා. කෙලීම් පඩි පෙලක් වගේ දිග. ඒක මේ පඩි පෙලක් කියලා ආනතේට නැහැ. කොහොම වැස්සද මන් දන්නේ නැහැ. බැහැගෙන 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 ගියා ඒක. මං කෑ ගැහුවෙත් නැහැ. කමක් නැහැනේ මගේ ඕන රුපියල් 15,000 නැති වෙයි කියලා. නමුත් මං පල්ලෙහාට ගියාම අනේ ළමයි දෙන්නම පල්ලෙහාට එනකම් බලන් ඉන්නවා. මට බැරි හන්දයි කෝ ඒක උස්සගෙන දිව්වේ. කොයිතරම් ලස්සනද බලන්න. ඉතින් එදා එහෙම ගිහිල්ලා එතන ඒ කලබලයේ ඇස්සේ මොන බස් එකට නගින්නේ 140 නගින්නකම් මන් නැග්ගා. මං අනිත් පැත්තට යන්නේ ඒක නැගලා තියෙන්නේ. කො මගේ හොටෙල් එක හම්බෙන්නේ නැහැ. මං හරියටම දන්නේ හොටෙල් එක බලන්න. මං යන හැමතැනම බලකෝ මගේ හොටෙල් එක නැහැනේ. කතා කරන අයට කතා ළඟ ඉන්න අයට කතා කරලා තේරුමකුත් නැහැ. මං කතා කරලා ඩ්‍රයිවර්ට කිව්වා මෙන්න මෙහෙම මට මේ ඇඩ්‍රස් එක දීලා මේ හොටෙල් එකට යන්න. ඩ්‍රයිවර් ඔළුවට අදාගත්තා. දැන් කීයද වෙලාව? දැන් මේ බස් එක දාලා එනකොට ඔයාට නම් ගෙදර නම් යන්න හම්බෙන්නේ නැහැ කියලා. එයා නැවතුවා ෂොප් එකක් අරින්න කිව්වා. ඒගොල්ලන්ට කොයි එළියෙන් පුටු තියලා මාව බලා ගන්න. ඊළඟ එන බස් එකේ පාරට පැනලා හරි මෙයාව නංගලා අරින්න කියලා. ඉතින් බලන්න කොයි තරම් හොඳද කියලා. මාත් එක්ක කතා කර කර හිටියා. ඒගොල්ලන් මොනවක් කිව්වේ නැහැ. එතකොට බස් එකක් ආවා. බස් එක නවත්තලා මාව නැග්ගුවා. දැන් මේ බස් එකේ මං දිගටම යනවා. යනකොට හොටෙල් එක ළඟදී නවත්තලකෝ අන්න තියෙන්නේ වාගේ හොටෙල් එක කිව්වා. මෙතනින් බැහැලා යහපැත්තට පැනනොත් හරි පොඩ්ඩයි කිව්වා. නැත්තම් මම වටේ ගියොත් පැය භාගයක් යනවායි කිව්වා. ඒ වුණාට රෑ කොහොම හරි බලනකොට රෑ 10ක් පහු. මං කමට බහින්න නම් බෑ කියලා බස් එකේ.
ඉතින් පස්සේ කොහරි මං ගිනිහින් දාන්නම් කියලා ඒ ඩ්‍රයිවර් මහත්තයා මාව ගිනිහිල්ලා දැම්මා. හොටෙල් එක ළඟටම දොරකොට්ටම බස් එක හිටි කිසි කෙනෙක් ගැහුවෙත් නැහැ, බැන්නෙත් නැහැ ඒ මනුස්සයාට, මොනවාක් කිව්වෙත් නැහැ. ඒක ඉතින් මං කියන්නේ මොකද කියලා හිතාගන්න පුළුවන්නේ. අර මට උදව්ව කරා ඒක. මම හොටෙල් එකට ගිහිල්ලා නිදාගත්තා. අනිත් එක මට ලොකු ප්‍රශ්නයක් තිබුණා. පහුවදා උදේ පාන්දර මං ඩුබායි ෆ්ලයිට් එකට යන්නවා. ඩුබායි ෆ්ලයිට් එකට යනකොට කොහොමරි මං ඒ මහන්සියත් පිට ගිහිල්ලා මට නිින්ද ගියා. නිින්ද ගිහිල්ලා දැන් ඩුබායි වලදී මං බලනවද 10:30 රෙස්ටුරන්ට් එකට ගියා. අයියෝ වහලා කරගන්න දෙයක් නෑ. මං ඉතින් කරකැවි කැවෙන බඩගිනි මාර විදියට මොකද කරන්නේ කියලා. එළියට යන්නත් බෑ, එකපාරට දන්නේ නැහැ. ලොකු ඩුබායි එක්කෙනෙක්, හිතාගන්න බැරි සයිස් එකේ එක්කෙනෙක්. සුදුම සුදුයි, හරිම ලස්සනයි. දෙවියන් වහන්සේ වගේ මට හිතාගන්න බෑ ඒ තරමටම ලස්සන මිනිස්සෙක් මේ ඇවිල්ලා මගෙන් ඇහුව ඇයි කියලා. මට ටිකක් බයත් හිතුණා. සයිස් එක දැක්කාම කූඹියකුයි අලියකුයි වගේ අපි දෙන්න. ඒ පාර මං කම හිම දෙයක් වුණා කියලා පොඩ්ඩක් ඉන්නකො හෙන යතුරු කැල්ලි සෙට් එකක් තිබුණා අතේ. ඒවෙන් ඔක්කොම රෙස්ටුරන්ට් එක ඇරියා. ඇරලා ඇතුලේ ඉන්න කට්ටියට ඇවිල්ලා කිව්වා මෙයාට කෑම, ඒ කියන්නේ උදේ අර හදපු විදියටම හදන්න කිව්වා තනිවට. මං ඉතින් කන්න වාඩි වුණාම මට කන්න කතා කරලා ඔක්කොම ලස්සනට ආචාර කරලා කන්න කතා කරලා මට කන්න දෙනකොට අර එක්කිනා අර මහත්තයා ඇවිල්ලා කිව්වා මම තේකක් හදලා දෙන්නම් කිව්වා. ඉතින් මං කොහොමද කියලා, ලංකාවේ තේක ගැන මන් දන්නවයි කිව්වා. ගෝල්ඩන් ටී පැකට් දෙකක් දැම්මා. හොඳ ප්‍රචාරයක් වෙන්නත් පුළුවන් මේකට. මං ඒ බියුප් එක ගැන ඉපයි කියන්නේ. ගෝල්ඩන් ටී පැකට් දෙකක් දාලා කිව්වා ඔයා බොන්නකෝ, කොයිද මේක රහනම් කියනකෝ. හරිම රහයි තේක, හිතාගන්න බෑ. මන් දන්නේ බඩගින්නටත් එක්කද කියලා. පස්සේ ඒ මනුස්සයාට මං කියලා ටෙලිෆෝන් එකට, ටෙලිෆෝන් සිම් එකක් ගෙන්නගෙන තවුණාද ඌමනාව තියෙනවා නම් කියන්න කොමකෝ නෑ. මට දැන් ටෝනි සිම් එකක් විතරයි. සිම් එක ගෙනල්ලා දුන්න එයා ගියා. ඒ ඊට පස්සේ හොටෙල් එකේ ඉන්න වැඩ කරන අය හිටියා. ඇවිල්ලා කිව්වා මේ අද දවසටත් මං හිතන්නේ මේ ලංකාවට නෙමෙයි ඩුබායි වලට තියෙන වාසනාවන්තම ලේඩි ඔයක්. මං කොහේයි මට එහෙම කියන්නේ. මම මේ අතන මං එලා වගේනේ මේ කන්න ආවේ. නෑ, එයා තමයි කොන් ඩුබායි හොටෙල්ස් ඔක්කොම අයිතිකාරයා. ඒ වගේ එක්කෙනෙක්ගෙන් තේකක් හදලා බොනවා මොන තරම් ආසනාවන්තද කියලා හෙව්වා. අනේ දෙයිනි, මන් දන්නව නම් ෆොටෝ එකකුත් තරම් තියාගන්න. මං උච්චර හිතුවේ නෑනේ එහෙම කවුද කියලා, කින්ද මන්ද කියලා. ඉතින් මේ සතුට ඉවසන්න බැහැ මට. මෙච්චර මට සැලකුවා නේද කියලා. ඒගොල්ලන් කියපු එක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒකයි මං කියන්නේ කවුරු මොනවා කිව්වා නෙදර්ලන් කට්ටිය, ඩුබායි කට්ටිය හොඳයි වගේම. ඊට පස්සේ මම මෝල්ඩිව්ස් වල බැලලා ඒගොල්ලන් මට සලකපු හැටියට මේගොල්ලන් හැමෝම හොඳයි කියලා. ඇත්ත අර ජෝඩුව කියපු කතන්දරේ උදේ ඉඳන් හැන්දෑවේ එනකම් කුරුල්ල දිහා කුරුල්ලෙක් තමයි අපිව දකින්නේ. අපි මෙහෙම වාඩියලා ඉන්නේ කරන්න දෙයක් නැති හන්දා. ඔයා හන්දා කී දිනේ කැපෙනවද? ඇත්තනේ මම මෙහෙම රටවල් තුනකට ගියාට ෆ්ලයිට්ස් වලට හරිය මං ගේවලානේ. හැමෝටම රස්සාවල්නේ. අපි නොහිතන පැත්තක් මට පෙන්නලා දුන්න මට බය කෙනෙක්. මිසිස් කුරේ ඔයා හිතන්න කිව්වා ඔයා වවන තැන, සුද්ධ කරන තැන, පොඩි ළමයි හරි සුද්ධ කරන ඒවයින් ඔයාට සල්ලි, ඒගොල්ලන්ට සල්ලි ගේවන ඒ ළමයි ඉස්කෝලය. ඊට පස්සේ ෂිප්මන්ට් එක ගේනවා, හෝදනවා, කපනවා, පටවනවා, බොක්සස් කට්ටියට සල්ලි යනවා, ඊළඟට ට්‍රාන්ස්පෝර්ට් හම්බෙනවා. ඔය වගේ බලනකොට ඔයා එක ෂිප්මන්ට් එකෙන් නොදැන සමහරකට 3000කට වඩා ඔයා උදව් කරනවා. ඒක ඔයාට කවදාවත් වරදින්නේ නැහැ කිව්වා. කවදාවත් ෂිප්මන්ට් නොකර ඉන්නත් හිතන්න එපයි කිව්වා. ඉතින් මම හිතන්නේ මං කතාව ගොඩක් කියනකොට කියන්න ගොඩාක් දේවල් තියෙනවා. හරි ඉන්ට්‍රෙස්ටිං ඔක්කොම. හිතන්න පුළුවන් නේ දෙලන් වල මට මෙහෙම සැලකුවා, ඩුබායි වල මෙහෙම සැලකුවා. ඒ කිව්වා මට මතක වෙන පළවෙනි සැරේට මං ඩුබායි ගියාම අපේ බයස්ලා මට මල් තියලා, මල් දීලා හොටෙල් එකට එන්නකන් එයා පෝට් එකේ ඉඳගෙන ලස්සන ගර්ල්ස්ලා ටිකක් අඳලා තියුණා. ඒ ඔතපු මල්වල පොළ තාමත් තියෙනවා. ඒ එක කොරියාවේ ගියා කොහොබත් කරන බයස්ලා හම්බෙන්න. පුදුම සැලකිල්ලක් සැලකු. එයා කෙනෙක් එයාගේ වයිෆ් දුන්නා හෙන පත බෙන්ස් එකක් එක එයා යනවා කඳු උඩ ඇඟ හිරි වැටෙනවා. මාස දෙකක් අපේ ගෙදර නවතින්න එනවයි කියලා අපි ඔක්කොම ගෙනල්ලා ටබ් සිටන් හයි කර උඩම තට්ටුව ලස්සනට හැදුවා. නමුත් එයාපෝට් එකට බෝම්බ ගැහුවා, මේක නැවතුණා. මොනවා කරන්නද ඉතින්? වියසන වියසන වියසන. ස්තුතියි මගේ කතාව අහන් හිටියට.
මෙල්ලවල අන්න කුරුළු පෙට්ටිය දාගෙන කිරි බොන හැටි. උදේ 3 දෙනෙක් අමාරුවෙන් අහුලලා කිරි පෝල ඇතුළට දැම්මක් කූඩුව සොයලා. තවත් එක්කෙනෙක් පෑගෙන්න ගියා. ඔය අතර දාපු ගෙඩි ටික ඔක්කොම බිව්වා. හැදෙන්නා. අසනවන්ත පැට අම්ම නැතිවා කිරිබීල නටලා YouTube එකටත් යන්න තාබට ගිනිද මන්තිරි පවරනා ඉන්තව කවුද අද පල්ලේ අයිම තවත් කූඩුවක් අදලා ගිහිල්ලා මේ බලන්නකො පේනවනේ ලාපාටට පිදුරු පිදුරු ඒක හරි ලස්සනයි කොහොමද කට යටපැත්තට හරවලා තෙමෙන්නේ නැති වෙන්න හොඳයිනේ